කොහෙද අද අපි යන්නේ? ඔයාලා හිතන්නේ කොහේ කියලාද? එන්න මෙයාලා ගෙදර තමයි අද අපි ආවේ. පොඩි පාටි එකක් තියෙනවා අපේ යාළුවෝ ටිකගේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. එන්න මා කුමර ස්ටෑන්ඩ් එක. ඉන්දිකයිලා ගෙදර අද පොඩි පාටි එකක් තියෙනවා. ඒකට තමයි යන්නේ. දැන් අපි මේ පැත්තෙන් යනවා, අනිත් පැත්තෙන් යනවා මේ ජනිත් අයියයි චතුයි. ඔයාලා අපේ ජෆ්නා වීඩියෝ සීරීස් එක බැලුවා නම් ජනිත් අයියයි චතුයි කියන්නේ කවුද කියලා ඔයාලා දන්නවා. ඉතින් අපේ හොඳම යාළුවෝ තමයි අපිත් එක්ක එක ළඟම ඉඳගෙන ට්‍රැවල් කරන යාළුවෝ තමයි. වීඩියෝ එකත් එක්ක දිගට මෙන්න මේ බලමු අපි මොකද වෙන්නේ කියලා. ගෙදර යන්න කලින් අපි දෙන්නා ලොකු බඩගින්නක් ආවා. ඉතින් මුලින්ම අපි දෙන්නා බඩගින්න යන්නේ කෑම කන්න ඕනේ කියලා කෑම කඩේකට ගිහිල්ලා කෑම කන්න තමයි ප්ලෑන් කරේ. අහම්බෙන් හොයාගෙන ගිය කෑම කඩේ කොනට මේ කඩේ කෑම මරු මාරම රසයි. ඔය අපි දෙන්නටත් බැන බැන දුවන්නේ වීඩියෝ කරන්න එපා කියලා. එයා ලයික් කරේ වීඩියෝ කරනාට. ඉතින් දුවන අපි දෙන්න වීඩියෝ කරනවා කියලා. මේ ඉන්නේ ඉන්දිකයියගේ අම්මා. ඉතින් අපි මෙහෙ ගෙදර ආවොත් ඉන්දිකයියත් එක්ක කතා කරනවට වඩා කතා කරන්නේ ඇන්ටිත් එක්ක. මොකද කරේ මෙච්චර වෙලා? හරි මම ඉන්දිකයියලා ගෙදර ලස්සන ක්‍රිස්මස් ගහක් තිබුණා. ඉතින් මේ ක්‍රිස්මස් ගහ ඔක්කොම ඩෙකෝ කරලා තියෙන්නේ ඉන්දිකයි. මාරම ලස්සනයි මේක ඩෙකෝ කරලා තියෙන විදිය. අපිට මුලින්ම හම්බුණා ඉන්දිකයියගේ ඉන්දිකයිය අතින්ම හදපු හෝම් මේඩ් වයින් එකක්. අම්මෝ මාරම ටේස්ටි ඒ වයින් එක. අපි හතර දෙනාට එකට එකතු වෙන්න බැරි වුණා ගොඩ කාලෙකින්. මං හිතන්නේ අපි යප්නා ගියාට පස්සෙම එකතු වෙන්න බැරි වුණා. ඉතින් මොකද මුලින්ම කරේ අපි කට්ටියගේ පරණ මතක අලුත් කරගෙන රස කතා කතා කරපු එක. නිකන් කව වෙලා වගේ මට වෙනසක් නැහැ මෙතරම් මధుරුනේ. ඔව් මෙතරම් මధుරුනේ. ඇන්ඩි මේ ගොඩක් දේවල් හදලා අපේ දැකවත් මම දැනවෝනේ. ඔව් ඔව් එක දවසක් කියලා ඇන්ඩි මට දුන්න තොගේ අපි අර මේ මොකද වීඩියෝ එකක් බලලා ඒ වීඩියෝ එකට ගිහිල්ලානේ කෑ කහපාට මොන බඩද අර ෆුඩ් බඩ හරි කවුරු හරි ආපු එක ගිහිල්ලා කාලා ඊට පස්සේ මතකද මේ අපි අවුරුදු තුනක විතර ඉඳන් ඉන්දිකයියලයි ගෙදර එනවා. හොඳම යාළු. ඒ වුණාට ඉන්දිකයියගේ අතින් හදලා කෑම කාලා තිබ්බේ නැහැ මේතේ. ඒ වුණාට අද දවසේ ස්පෙෂල් වෙන්න හේතුව තමයි ඉන්දිකයිය තමයි මේ කෑම ඔක්කොම හදලා තියෙන්නේ. ඔව් 2.60ක් 2.80ක් වගේ වුණා ඒ කාලේ හැටියට. යුද්ධ නෑ එහෙම හොඳයි. මම මෙහෙතෙක් කාපු බිරියානි වලින් රසම බිරියානිය කෑවේ එදාර. ඉන්දික අයියා හදපු බිරියානියට. අම්මෝ මාරම රසයි ඒ බිරියානියට. එදා රෑ ගොඩ කාලෙකට පස්සේ අම්මුණු අපි අතර දෙනාට ලස්සන මතක පිරුණු රැයක් වුණා. ඉතින් ගොඩක් එන්ජොයි කරලා පරණ මතක අලුත් කරගෙන අලුත් මතක එකතු කරගෙන ලස්සන මතක පිරුණු දවසක් කරගන්න අපිට පුළුවන් වුණා. එක්වනටම තවත් අලුත් බ්ලොග් එකකින් හම්බ වෙමු. එතකන් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි බයි.